අයිබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ තීරණාත්මක සාකච්ඡාව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භයි. නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් අද රාත්‍රියේ රැස්වේ. ජනපති හදිසියේ කටුනායක ගුවන්තොටුපළට යයි. වත්මන් ආණ්ඩුවට මාස දෙකයි. ජනතා පොරොන්දු තවමත් ඉටු කර නැහැ. එචාපෙන් සහ ජලිපෙන් චෝදනා. වසන් කළ තොරතුරු රැසක් සාෆිගේ නඩුවෙන් එළියට. දුරකථන සංවාදවල නිරත වූ විරිසුරුවන්ගේ ප්‍රකාශයන් වහම ලබා ගන්නා ලෙසට නීතිපතිවරයාගෙන් කොළඹ අපරාධ කොට්ටාශයට නියෝග. දැන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා වූ විශේෂ රැස්වීමක් මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් වූ රැස්වීමක් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පැවැත්වෙනවා. මහමෝ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී සිටියා. මෙම හමුවේදී පක්ෂ නායකත්වය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට සහ පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක සාකච්ඡාවට සහභාගී වීමට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මෙවන විට එහි දර්ශන අප වෙත ලැබෙමින් පවතිනවා. අප සූදානම් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැක්වූ අදහස් ඔබ වෙත ගෙනෙන්නට. අපි බලමු මොකක් එකතාවයකට එයිනේ. පක්ෂ නායකත්වයෙන් යම් කිසි එකතාවයකට එයි. ඒකතාවයකට ආවෙන් පස්සේ අජිත් මහත්තයට ලැබෙයිද? අපි බලමු. චන්දකර යනවද? දන්නේ නැහැ. බෞතරක් ඉන්න සන්ධානකින් යා යුතුයි කියන මතය අපි අද ග්‍රාමාත්‍යවරයා හිටපු ග්‍රාමාත්‍යවරයා කරේ කැමැත්ත ප්‍රකාශ කරේ නැත්නම් ඉතින් අපි තීරණයක් ගන්නවා කියන ස්ථාවර තමයි ඉන්නේ. දැන් ගීලා තමයි බලන්න ඕනේ නායකය තෝරගන්නවද ඇතුළට යන්න බෑ ඇතුළට යන්න දෙන්නේ නැතුව අමානවා නායකය තෝරගන්නවද කියලා ඇවිල්ලා බල්ල ඇවිල්ලා කියනවා නෑ ඔබතුමා හැමදාම තේබීල ගෙදර යනකන කරන්නේ ඒකයි අහන්නේ වා කොහොමද එහෙම කියන්නේ තේබීල ගෙදර යනවා කියලා අපි ඔව් දැන් දවස් කීයක් නායකය තෝරන්න ඇස්තුනද එහෙනම් ඔබතුමාත් අපි මේ මොන දැනට ඇවිල්ලා තියෙනවා නෑ නෑ ප්‍රශ්න විසඳන්න වෙන්නේ නෑ වා කොහොමද එහෙම කියන්නේ නෑ ඉතින් මේක ඇදෙන ඇටියෙන් පේනවනේ මොකද ඔයා ඔයාට ඕනේ මේක ඇදෙන්න නෑ නෑ අපිට ඕනේ ආසාව හරිද එහෙනම් වාගේ ආසාව ඉෂ්ට වෙන්න දෙන්නේ නැහැ අපි අපි කොහොම හරි විසඳ ගන්නවා මොකෝ වෙන්නේ තව පොඩි වෙලාවකින් දැනගන්න පුළුවන් බය නැහැ සන්දානයක් හදනවද කැඩුණොත් එහෙම කැඩෙන්නේ නැහැ කැඩනවා කියලා කියන්නේ හඩන්නේ නැහැ අපි තෝරද ඔව් අනිවාර්යෙන් සන්දාන හදනවද අද බලමු ගිහිලි වෙලා මොකද්ද වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා අවසාන වතාවටත් අපේ නායකතුමා හොඳ තීන්දුවක් අරගන්න අවස්ථාව උදා කරලා දෙයි කියලා. එසේ නොවන්නේ නම් රටේ සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් වැදගත් වෙන සාධාරණ තීන්දුවකට අපි යන්න සූදානම්. මේ තව පැයක් ඇතුළත බලමු මොකද්ද වෙන්නේ කියලා. අලුත් බලවේගයක් හදනවද? අපි හොඳ දෙයක් කරනවා.
තීරණේ මොනවා වෙයිද දන්නේ නැති යන්න බයි බලන්න මිල බලමු සන්දානය සන්දානය බලමු ඉතින් එන විදිය බලලා අපි තීරණයක් ගන්නම් ඒක දේවදාස මහතාට සායුවට අරුව ජයන්නේ අනිවාර්යයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි සායුව ඔබතුමාගේ ඡන්දකාර ඡන්දේ ඡන්දේ ඡන්ද සජිත් ප්‍රේමදාස මහත්තයා දෙන්න බෑ කොහොමද කරන්නේ බලමු ඉතින් ඒක අපි ප්‍රජාතන්ත්‍රවාදී විසඳගමු හද නෝක විසඳ ගන්නවද වැඩේ සත්‍යාත්මක පාක්ෂිකයන්ගේ අනාගතයේ විසඳන දවසක් අපි ඉගෙන ඉඳගෙන තමයි අපි යන්නේ අපි තේ පිළන්න දාවේ නේ හරි අපි තේ හරි මත්තර බීන වැඩේ ඉස්සර ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යකර සභා රැස්වීම අද පස්වරු 7ට පැවැත්වීමට නියමිතයි. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්යක සභාව අද රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී එළඹෙන මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වීමට නියමිතව තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණු සහ ඉලක්ක සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගෙනෙනු ඇත. මහමැතිවරණයට ප්‍රථමයෙන් එනම් එළඹෙන මාර්තු මාසයේදී සියලුම ආසන බලමණ්ඩල දිස්ත්‍රික් බලමණ්ඩල කැඳවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා සඳහන් කළේ. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලන සහ කාන්තා සම්මේලන පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වෙනවා. ජනාධිපතිවරණයෙන් ලබාගත් ජනවර්ම තවත් ශක්තිමත් කරමින් ඒ සඳහා අවශ්‍ය කරන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මෙම මධ්‍යම කාර්යක සභා හමුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ හදිසි නිරීක්ෂණයක් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ මෙලෙස හදිසි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා. රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය දින කිහිපය තුළද අවස්ථාවන් කිහිපයකදී රාජ්‍ය ආයතන වෙත පැමිණ එහි ක්‍රියාකාරීත්වය නිරීක්ෂණයට ලක් කළා. කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට පැමිණි ජනාධිපතිවරයා මගින් සමගද සුහද කතාබහක නිරත වී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ මුහුණ දීමට සිදුවන අපහසුතාවයන් පිළිබඳව විමසා තිබෙනවා. එමෙන්ම කාර්ය මණ්ඩල නිලධාරීන් සහ ගුවන්තොටුපළ ප්‍රධානීන් සමගද ජනාධිපතිවරයා සිටින අප වාර්තාකරුවන් පවසන්නේ දෙස් විදෙස් මගින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී මුහුණ දෙන ගැටලු පිළිබඳ විමසමින් එම ගැටලු කඩිනමින් මගහරවාලීමට මෙන්ම පවතින පහසුකම් තවදුරටත් පුළුල් කරමින් දෙස් විදෙස් මගී ජනතාවට අවශ්‍ය පුළුල් පහසුකම් ලබා දීමට මෙහිදී ජනාධිපතිවරයා සිය අවධානය යොමු කරමින් නිලධාරීන් දැනුවත් කර ඇති බව වාර්තා වනවා. වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ ඉටු කළ නොහැකි පොරොන්දු ලබා දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මහත්මිය පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ජනතාවට ඉතුරු වුණේ සහෝදරවරු තුන් දෙනාට පුටු ලබා දීමත් එහෙම නැත්නම් 70%ක් මේ රටේ රාජ්‍ය ආයතන සහෝදරවරු තුන් දෙනාගේ බලයේ යටතට පත් කරලා දීමත් පමණයි කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. කුස්සියේ බොහොම අර්බුදයක් තියෙනවා. බඩුමිල ඉහළට ගිහිල්ලා ජීවන වියදම ඉහළට නැගලා ඉස්සර සතියකට එළවලු 4-5ක් පොලට ගිහිල්ලා ගත්ත අයට අද එළවලු දෙකක්වත් ගන්න බැරි තත්වයකට එළවලු මිල ඉහළට ගිහින් තියෙනවා. මේ පොහොට්ටුවක් පෙන්නලා මේ රටේ ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ බෞද්ධ ජනතාව රැවට්ටුවා. උගතුන් වියතුන් මේ සියලු දෙනාගේම කණෙන් රිංගලා මේ රටේ බොරුවක් කරා. රාජ්‍ය නිලධාරීන්ව රැවට්ටුවා. මේ සියලු දෙනාට ලොකු හීනයක් තිබුණා හොඳ රටක් දකින්න. මේ හීනේ හීනයක්ම බවට පත් කරලා මේ අයගේ හීන විකුණ ගත්තයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. කවුද ඇත්තටම අගමැතිකමට සුදුසු? ඇරලන් බලන්න පුළුවන් මල්ල ඔබලා බලන්නේ මොකටද? හවසට අපි රැස්වීම තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඇත්තටම මොන්නේ මොකද්ද කියන එක
අදහස් වෙනකොට දැනගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ තියෙන වටිනාකම සජිත් ප්‍රේමදාස මහත්තයා තුලින් ගන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තියෙන ශක්තියින් ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේ දෙන්නම ගාව නැති ශක්තියින් ටික කරු ජයසූරිය මහත්තයා ගාව තියෙන්න පුළුවන්. ඒ නිසායි අපි කියන්නේ එකතු වෙලා යන්න ඕනි කියලා. අපි හෙට ඉඳලා අපේ බලය තහවුරු කරගැනීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. පසුකිය සිව්වසර තුළ ආර්ථිකය බිනදැමූ පිරිස් ආර්ථිකය ගොඩනගන ආකාරය පිළිබඳව වත්මන් රජයෙන් ප්‍රශ්න කිරීම විහිළු සහගත බව රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම ජනතාවට සංවේදී නායකයන් බිහි වෙලා තියෙන අවස්ථාවක ඔවුන්ට ලැබෙන මැසිවිලි ඔවුන් පරිශීලනය කරලා මේ ආකාරයේ විසඳුම් ලබා දෙන්න අපි රජයක් හැටියට කටයුතු කරනවා. මේ රටේ මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඊළඟට පත්වෙන පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා පැහැදිලි බහුතරයක් සමග පිහිටවන රජය තුළ ඉදිරිපත් කරන අයවැය තවදුරටත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න පුළුවන් අයවැය ලේඛනයක් බවට පරිවර්තනය කර ගන්නවා. ඒ හරහා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මේ වෙනකොටම අපි ඒ ක්‍රියා කළ යුතු ආකාරයට පෙළ ගස්වලා තියෙනවා. අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය අපිට අභියෝග කරනවා කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයට ඉතාම අමාරු කාල පරිච්ඡේදයක් තුල ඔවුන් මේ පසු කරමින් ඉන්නේ. එහෙනම් ඔවුන්ට සියුම් ඉරිසියාවක් තියෙනවා. උන්ගේ කාලය තුල සිදුවෙච්ච වැරදි හින්දා කඩාවැටිච්ච ආර්ථිකය නැවත ගොඩනැගීමට පියවර ගනිද්දී අපි කනගාටු වෙන්නේ ආර්ථිකය කඩාබිඳ දාලා කුඩුපට්ටම් කරපු කණ්ඩායමක් අපෙන් ප්‍රශ්න කරනවා කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ කියන කාරණාව. අපි ආණ්ඩුවක් විදිහට මේ වෙද්දි ගන්න ඕන සියලුම ක්‍රියාමාර්ග. අද විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු කියනවා අපිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හොඳ සහයක් දෙන්න පුළුවන් අගමැතිවරේ දෙන්න මේ පුළුවන් වෙනවා කියලා. අපි උත්සාහ කරන්නේ එතෙන්ට යන්න කියලා. මං අහනවා ලැජ්ජ නැද්ද කියලා. ගිය වෙලාවෙත් මේ පක්ෂ දෙකක් එකතු කරගෙන මේ පූට්ටුව ගහලා මුළු රටම අගාධයට ඇදලා දාලා ඒ අගාධයට ඇදලා දාපු රට තුල මෙවැනි යෝජනා මං හිතන්නේ සුරංගනා කතා. එක්සත් ජාතික පක්ෂයේ හිතාගෙන ඉන්නවනම් එක්සත් ජාතික පක්ෂයට පුළුවන් වෙයි කියලා මේ ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයට එරෙහිව වචනයක් හරි කතා කරන්න මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයටත් සමස්ත විපක්ෂයටත්. මොකද එක්සත් ජාතික පක්ෂ විතරක් නෙවෙයි අද ඒකට එකතු වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ අද ඒකට එකතු වෙච්ච TNA සංවිධානය මේ සියල්ලගේ තියෙන්නේ බොහොම සිහින බලාපොරොත්තු. ඒ නිසා ඒවා ඉටු වෙන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේදී කියනවා. වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය බලයට පත්වී මාස දෙකක් පමණ කෙටි කාලයක් තුළදී රට හමුවේ පෙන්නුම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් රත්නායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. පාල පාලන තුළ තිබිච්ච දේ තමයි ඒක පාලනයක් තිබුණ නැති රාජ්‍ය ආයතන කටයුතු බිඳ වැටීමකට ලක් වුණා. දැන් ආණ්ඩුව පත්තල මාස දෙකක් වෙනවා. දැනට ගත්තොත් එහෙම අතිවිශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් අධ්‍යක්ෂක මණ්ඩල පත් කළා නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවේ වැඩ කරන්නේ කියලා. හැබැයි රාජ්‍ය ආයතන ඔක්කොම කරමන්නේ නැහැ. දේවයිනේ ඉහළ නිලධාරීන්, මැද මට්ටම නිලධාරීන් අපිට අපේ වෘත්තීය සමිති තොරතුරු ලබා දෙමින් පැමිණිලි කරනවා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් ගොවියන්ට රුපියල් නොමිලේ නෙමෙයි 500 ට නෙමෙයි ගොවියන්ට කීයටවත් පොර ගන්න නැහැ. දැන් පොර යුද්ධයක් තියෙන සමහර පැති. සේවකයන්ට පගාව දෙන්න වෙලා තියෙනවා කියලා ගොවි මහතුරුන්ට මේ පොර මිටියක්. වැඩ කරන්න පුළුවන් කෘෂිකර්මය ඇමතිවරයෙක් සහ මේ පොර සංස්ථාව ඇතුළු ආයතනවල විශාල මැදිහත්වීමක් අවශ්‍යයි. මම මේකයි කියන්නේ මේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්පත් නොකිරීම හරහා ඇති වී තිබෙන ගැටලුව ඉතාම බරපතල එකක්. ආණ්ඩුව පළවෙනි මාස දෙක තුනදම බරපතල අකාර්යක්ෂම අසාර්ථක මාධ්‍ය වලින් රට පාලනය කරන තත්ත්වයකට පත්ලා තිබෙනවා කියන එක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න තිබෙන්නේ. පාර්ලිමේන්තුවත් වහගෙන තමන්ට තිබෙන ජනමාධ්‍ය රොත්තක් තිබෙන ආණ්ඩුවේ සාක්කුවට බැහැලින් ඒ ජනමාධ්‍ය රොත්තෙත් වාසි අරගෙන රටේ තියෙන ප්‍රශ්න හංගගෙන ආණ්ඩුව ගෙනියන තමයි දරන්නේ. ජනතාවට කෝචොක් කරන ගතියක් දැනට මේ ආණ්ඩුව ආරම්භයේදී පටලා තිබෙනවා. පැහැදිලිව මේක අර ජනමනස මංකොල්ල කමින් තමන්ගේ බැරිකම වහගන්න කරන දෙයක් තමයි දකින්නේ. මහපැංකු වැඳුම් කර සිටිය මෙන්ව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන බවට ජනතාවට පොරොන්දු ලබා දුන් වත්මන් ආණ්ඩුව මාස දෙකක් ගතවනතුරුත් ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලපතුල මහතා පවසනවා. අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
රජයට මාස දෙකක් ගත වෙනවා. අපි අහන්න කැමති රජයෙන් ජනතාවට ලබා දුන්න පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා මොන යම් ක්‍රියාමාර්ගයක්ද අරන් තියෙන්නේ කියලා. මහ බැංකුව සම්බන්ධයෙන් මේ මාස දෙක තුන මේ වෙනකොට කොයි තැනද ක්‍රියාමාර්ගය නැවතිලා තියෙන්නේ? මොකද්ද ගත්ත ක්‍රියාමාර්ගය? අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ විශාල දේශපාලන වාසි ලබා ගැනීමට මේ සිද්ධියත් එක්ක කටයුතු කරා. එතකොට මේ රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැන් මොනවද කරලා තියෙන්නේ? මම අහනවා මේ වෙනකොට කී දෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවද? එහෙම නැත්නම් ඒ පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවද කියලා රජයෙන් අහන්න කැමැති. අනිත් එක තමයි වෙනසක් ඇති කරනවා කියලා රටේ ජනතාවට කිව්වා. අපිට නම් පේන වෙනසක් නැහැ. 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ඉස්සලා තිබුණු තත්ත්වෙම තමයි නැවත ඇති කරගෙන යන්නේ. ආයතන වල කමිටුවකින් නිර්දේශ වෙච්ච අය පත් කරනවා කිව්වා. නමුත් අද පරණ කණ්ඩායම තමයි ඒ තනතුරු වලට පත් කරන්නේ. කණ්ඩපට එක්ක රජයේ බලනවා මේ අනිත් සියලු කාරණා රටේ ජනතාවට අමතක කරා. රටේ ජනතාවට තමන් එදිනෙදා පාවිච්චි කරන අත්‍යවශ්‍ය ආහාර වල මිල නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ඉස්සලා තිබුණු මිලට වක් දී ගන්න මේ රජයට අද හැකියාවක් වෙලා නැහැ. ජනතාවට කිව්වා මාසික ජල බිල්පත 15%කින් සහනයක් දෙනවා කියලා. මාසික විදුලි පරිභෝජන ඒකක 30ට අඩු අයට 125% සහනයක් දෙනවා කිව්වා. ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් අඩු කරනවා කිව්වා. භූමි තෙල් සහනාධාර දෙනවා කිව්වා. ගර්භණී මව්වරුන්ට ගර්භණී කාලය තුල රුපියල් 2000ක මාසික දීමනාවක් ලබා දෙනවා කියලා පැහැදිලිවම සඳහන් කළා. දැන් අද ගර්භණී මව්වරුන්ට ලබා දුන්නු පෝෂණ මල්ලත් අද කපා දාලා තියෙනවා. අවුරුද්දකට පාසල් නිලැඳුම් කට්ටල දෙකක් දෙනවා කිව්වා. නමුත් නිලැඳුම් කට්ටල එකක් දෙන මුදලත් ඒ වවුචරයත් රුපියල් 1000ක් දීපේක අද කපා දාලා තියෙනවා. රජයේ නිලධාරින්ගේ වැටුප් කප්පාදු කරලා තියෙනවා චක්‍රලේඛන මගින්. සමහර රාජ්‍ය නිලධාරින්ට රුපියල් 20000ක් එහෙම නැත්නම් රුපියල් 15000ක් රුපියල් 10000ක් මාසික වැටුපෙන් අඩු වෙලා තියෙනවා. මේ රජයට බහුතර පාර්ලිමේන්තු බලයකුත් නැතුව දැන් මේ වෙනකොට ශැංග්‍රීලා එක ආසන්නයේ තියෙන එක ඉඩමක් සහ තවත් ඉඩමක් බදු දීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. ජනතාවට ලබා දුන්න පොරොන්දු අද සියල්ලම උල්ලංඝනය කරමින් කටයුතු කිරීම තුල 2015 ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා තිබුණු පරණ ආණ්ඩුව තමයි මේ අද ඇවිල්ලා තියෙන්නේ. අපි කියනවා රටේ ජනතාවට ඊළඟ එන මහමැතිවරණයේදී රටේ ජනතාව තීන්දුවක් ගන්න ඕනේ අනිවාර්යෙන්ම. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ විනිශ්චයකාරවරුන්ගෙන් ප්‍රකාශයන් ලොපමාව සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා අදත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා. රංජන් රාමනායක මැතිතුමාව මුණගැහෙනට ගියා. එතුමා සතුටින් ඉන්නවා. එතුමා කොණ්ඩෙ ඔක්කොම තට්ටේ ගාලා එතුමාගේ අලුත් ස්වරූපයකින් එතුමා සතුටින් ඉන්නවා. මම කතා කරුවා එතුමාගේ අඩුපාඩු කිසිම දෙයක් නැහැ. එතුමා කිසිම ස්පිරිතාලයකට ගිහිල්ලා නැහැ. එතුමා ඉදා විදියටම ඇත්ත කතා කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා. මම විශ්වාස කරනවා මේ සමාජ ප්‍රශ්නය තුළ අපි එක දෙයක් අවංකව හදවතින් අහන්නට ඕනේ. මේ එකම එක දේශපාලඥයාද වෙනත් කෙනෙක්ට කතා කරලා දීලා මේ හඳපට පිටත් වුණේ කෙනෙක්ගේ පමණක්ද? එතකොට මේ අනිත් මිනිසුන්ගේ කෝල් රෙකෝඩ් කරලා තිබුණා නම්, එහෙම නැත්නම් හඳපට තිබුණා නම්, තව කාට කතා කරපු ඒවා එළියට එයිද? රංජන් රාමනායක මහත්තයා කතා කරපු මේ අසභ්‍ය දේවල් ගැන විතරක් එළියට එනකොට අනිකුත් ආණ්ඩුවේ දේශපාලකයන්ට කතා කරපු හඳපට නැද්ද? ඇයි ඒවා එළියට එන්නේ නැත්තේ? ඒතර මේ සමාජ විරෝධී මොකක් හරි තමන්ගේ පෞද්ගලික කතාවක් කොහෙන් හරි හොරෙන් කොහෙන් හොරගම් කරලා ඒක ඉදිරිපත් කරන සමහර නාලිකාවලට මේක ප්‍රශ්නයක් නොවේයිද? සමාජගත වීම ප්‍රශ්නයක් නෙමෙයිද? මේ හඳපට යෑම කුණුහරුප හඳපට යෑම ඒවා දාන කට්ටිය ප්‍රචාරය කරන කට්ටිය සමාජයේ තරුණයන්ට දරුවන්ට මේ මෙතුමගේ තියෙන චරිතය කරන හානියට මේ රටේ නීතියක් නැද්ද? මම දන්න විදිහට රංජන් රාමනායක මැතිතුමා විවාදයකට යන්නේ ඉස්සෙල්ලා එතුමා කරුණිකුතු කරන්නේ හැමෝටම කතා කරා. ජනාධිපතිට කතා කරන්න පුළුවන් නම් පොලිසිය මිනිහට කතා කරන්න නැතු වෙන දේශපාලඥයෙන්ද මම කතා කරන්න නැතු වෙන්න පුළුවන්. මේ සමහර දේශපාලඥයෝ පොලිසියත් එක්ක සම්බන්ධන මේ නිදහස ලැබෙලා 1970 පස්සේ ඔබතුමාලා හිතනවද මේ පළවෙනි දේශපාලඥයා කතා කරේ? වෙන දේශපාලඥයෝ කතා කරපොම උසාවිවල ඉන්න එහෙම නැත්නම් පොලිසියෙන් ඉහළ නිලධාරී මීට වඩා බය වෙන්නේ කොහොම වෙන්න පුළුවන්?
රංජන් වගේ සුන්දර මිනිහෙක්ට කොහොමද කියනෝ නම් විස්තර දඩබ්බර දේශපාලකයන්ට කොච්චර බයද මේකෙන් අපි පාඩමක් ඉගෙන ගමු එකක් තමයි පළවෙනිම පාඩම රංජන් රාමනායක මෙහෙම කතා කරනනම් රංජන් රාමනායක මෙහෙම පණිවිඩ දුන්නා නම් රජයේ ඉන්න වෙන ඉහළ නිලධාරි කතා කරපුවම රටේ කොහොම විදියට මේවා වෙලා ඇද්ද අද රංජන් රාමනායක මැතිතුමා මේ වෙනකොට කතා කරපු දුරකථන ඇමතුම් වලින් කිහිපයක් විතරක් අරගෙන දේශපාලන වාසි ගන්න සහ මේ වෙනකොට මාස දෙකක් අද වෙනකොට ගෙවෙන මේ ආණ්ඩුවේ තියෙන නොහැකියාව වහගන්න අද පාවිච්චි කරනවා කියන හොඳට පැහැදිලි. මොකද සමහර වෙලාවට මාධ්‍ය තුල රංජන් රාමනායකගේ නිවුස් එකෙන්ම මාධ්‍ය දවසේ නිවුස් එක ආව නැත්නම් ප්‍රවෘත්ති ආවරණය කරනවා. මේ රටේ මේ මාස දෙකක් වෙන ආණ්ඩුවට මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියක් තියද රංජන් රාමනායක පාවිච්චි කරපු දුරකථන ඇමතුම් 127000ක් තියෙනවා කියද්දි මේකෙන් ආණ්ඩු විරෝධී විදියට පාවිච්චි කරන්න පුළුවන් ටික විතරක් සමාජගත කරන්න කුණුහරුප ටිකක් සමාජගත කරන්න මේ කුණුහරුප ටික සමාජගත කරලි වෙලා විපක්ෂයේ සහ රංජන් රාමනායක පිළිකුල් බාටපත් කළා තමන්ගේ අරමුණ කරා යන්නේ ඒ නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දුන්නේ 69 ලක්ෂයක් මේ දේ කරන්න නෙමෙයි මේ සෙල්ලම් නටන්න නෙමෙයි මේ රංගපෑම් වලට තවත් අවශ්‍ය ශක්තිය ලබා දෙන්න නෙමෙයි ඇත්ත කාරණාව නම් 2015 ජනවාරි 8 වෙනිදා අවසන් කරපු යුගය මාස දෙකක් යනකොට ජනතාවට දකින්න පුළුවන් වුණා ඒ නිසා මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න එදා වේල කන්න බැරි ප්‍රශ්නෙට රංජන්ගේ වීඩියෝ පටයකින් වහගන්න උත්සාහ කරනවා නම් අද අපි රංජන් රාමනායක මැතිතුමාත් එක්ක කතා කරා අපි ඉදිරියේදී ඔය කියන තරුණ වැඩිපුර කෑ ගහන තරුණ මන්ත්‍රීතුමාලගේ හොඳ හඬපට ටිකක් ඉස්සරහට එළියට එනවා ආණ්ඩුව මේ සෙල්ලම ඉස්සරහට අරන් යනවා නම් ඒකට ප්‍රතිඋත්තර දක්වන්න රංජන් රාමනායක මන්ත්‍රීතුමා මම හිතන්නේ අවශ්‍ය පියවර ඉස්සරහට ගනි වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා මේ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකථන සංවාදවල නිරත වූ පත්මිනි රණමක ගිහන් පිළපිටිය ධම්මික හේමපාල යන විනිශ්චයකාරවරුන්ගේ ප්‍රකාශයන් නොපමාව සටහන් කරගන්නා ලෙසට නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ටාෂයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කර තිබෙනවා ජනාධිපතිවරණයට වඩා මහමැතිවරණයේදී අන්ත පරාජයක් එක්සත් ජාතික පක්ෂයට හිමිවන බව අමාත්‍ය සෙන් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. තම කඩගාටු අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ වැඩිලා ඉන්න තත්ත්වය දිහා බලපුවාම එක පැත්තකින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එකක් කියනවා එහා පැත්තෙන් වජිර හිටපැවැතුමා තව එකක් කියනවා ඒ දෙන්නගේ මාධ්‍ය ප්‍රකාශ දිහා බලපුවම එක්සත් ජාතික පක්ෂයේ වැඩිලා ඉන්න තත්ත්වේ කොතරම්ද කියන එක අපිට තාම පැහැදිලි ඒ නිසා මම හිතන්නේ මේගොල්ලෝ එකතු කරන්න පුළුවන් වෙයි කියලා අපි දැක්කා ගිය ජනාධිපති ඡන්දෙදී ගැටුම නිසා පක්ෂේ තාම අන්ත තත්ත්වයට පත් වුණා ඊටත් වඩා මහමැතිවරණදී මේ පක්ෂේ කඩා වැටෙනවා ඒක අය හදන්න බෑ ඒ තරම් නරකම තත්ත්වයක් මම දන්නේ ඉතිහාසයේ මේ රටේ තියෙන පක්ෂය මේ තරම් ගැටුම් තත්ත්වයක් කිසිම පක්ෂයක ඇති වෙලා නැහැ ඒ තරම් තත්ත්වෙ මේ පක්ෂේ පත් වෙලා තියෙනවා මේකේ අන්තිම ප්‍රතිඵලය තමයි පරාජය උරුම කරා ගැනීම ඒක අපිට නවත්තන්න බෑ ඒක ඒගොල්ලෝම කරගන්න දෙයක් දවල් හිණියක් නෙමෙයි දැන් අපිට 178 ආසන ඡන්ද සංඛ්‍යාවක් ලැබුණා. ඒ ඡන්ද තව අපිට මේ මැති වෙන ඡන්ද 110 තව වැඩිපුර වෙච්ච හැටි අපි 3-2 අපි ගන්නවා. ඒක කාටවත් නවත්තන්න හම්බෙන්නේ නැහැ. සිංහල මව්වරුන් වන්දකරුණයට ලක්කලේ යයි චෝදනා එල්ලවී සිටින කුරුණෑකල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි අද යළි කුරුණෑකල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අනුව නඩුව යළි මාර්තු මස 17 වනදා කැඳවීමටයි කුරුණෑකල මහේස්ත්‍රාත් සම්පත් හේවාව සම්බන්ධතා නියෝග කර සිටියේ. අයිතාලිස මුදල් ඉපෙයීම ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබා දීම සහ සිංහල මව්වරුන් වන්දනාකරණයට ලක්කළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේකු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහි නඩුව අද පෙරවරුවේ යළි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. නඩුවට සහභාගී වීම සඳහා වෛද්‍ය මොහොමඩ් සාෆි අද පෙරවරු 9ට පමණ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රත්න හිමියන් ඇතුළු පිටසක්ද අධිකරණය වෙත පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. සාපි වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුරු වාර්තාවක් ඉදිරිපත් කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව වාර්තා කිරීමට මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසයි.
එනුව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාව සම්මාතා නියෝග කර සිටියේ එළමෙන මාර්තු මාස 17 වනදා නඩුව යලි කැඳවීමටයි. DVR යන්ත්‍රය තුල සම්පූර්ණ මාස්තුනක දත්ත පිටපතට ගියා නම් සම්පූර්ණ තිබෙනවා මේ නිවසේ ආවගේ කවුද? සහරාංගේ කල්ලි සමාජිකයෝ ආවද? තවහී ජමා සමාජිකයෝ ආවද? අපේ ආරංචියක් තියෙනවා TID එක පොලිසිය අත්තරන් ගැනීමට පෙර මේ සාපි වෛද්‍යවරයා අත්තරන් ගැනීමක් කර තිබෙනවා. නමුත් වෙන යම් ක්‍රමයකින් යම් කිසි ප්‍රතිපාදන සැලසීමෙන් පසුව මේ සාපි වෛද්‍ය නිදහස් කිරීමක් කර තිබෙනවා මේ සාපිගේ නිවසේදී. මේ සියලු තිබෙනවා මේ DVR යන්ත්‍රය තුළ පුදුම කියන නඩු භාණ්ඩයක් ඉදිරිපත් කර මේ DVR යන්ත්‍රය ASP තනියම බල්ලා කිසිම කෙනෙක් සම්බන්ධ නොක බල්ලා මේ DVR යන්ත්‍රය නැවත ලබා දීමක් කරනවා මේ නඩුවේ විත්තිකවට මේ තමයි අපි බලගත්ම සාක්ෂිය මේ විෂුවල් ටික ආව නම් එළියට රංජන්ගේ හඩපඩ වගේ නෙමෙයි විෂුවල් ටික ආව නම් මේ රටේ මේ හු සමග සම්බන්ධ සිටු දස්තවාදී නායකයෝ දේශපාල නායකයෝ සහ මේ තැනත්තගෙන් සල්ලි ගත්ත ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් හෙළීමක් එනවා විශේෂයෙන් කියන්න ඕනේ අද දින කරුණ දැක්වීමක් කරා නව ASP වරයා විසින් මුලින්ම ප්‍රකාශ කරා පහුගිය කාලේ සිදුවිච්ච කියාදාමයේ සම්බන්ධයෙන් අධිකරණයේ කනගාටු ඉල්ලා සිටින බව ප්‍රකාශ කරා. පුදුමේ කියන්නේ සාපි වෛද්‍යවරයාට පෙනී සිටලා නීතිඥවරයාම තමයි රාජිත සේනාරත්නගේ නඩුවෙත් පෙනී ඉන්නේ. මම දන්නේ මේක හරි අහඹුවක් ඒක. ඊළඟ අඩු දිනේ තිබෙන්නේ මාර්තු මාසේ 17 වෙනි දිනේ නඩුව කැඳවීම නියමිතයි. එදින CID එකෙන් සම්පූර්ණ පරිස්සම අවසන් කරලා සියලුම් බී වාර්තාත් එක්ක කරුණ වාර්තා කරන බවට අධිකරණ ප්‍රකාශ කිරීමක් සිදු කළා. මේ සාපි වෛද්‍යවරයාට විරුද්ධව පැමිණිලි 850ක් කැවිලා තිබ්බා. නමුත් මේ වෙනකොට අද අධිකරණයට වාර්තා වුණ අපරාධ ලක්ෂණ පාරතුන්ගෙන් එම මේ පැමිණිලි ප්‍රමාණය 869 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාල වාර්තාවේ තියෙන කරුණ දැක්වීම අනුව මේ වෙනකොට මවවරුන් 35ක් මත්තර බාවේ පත් වෙලා තියෙනවා. ඒක ඉතා බරපතල තත්වයක්. ඇත්තටම සහරාණි බෝම්බේ පිපිරෙනකොට බෝම්බ සද්දෙට මිනිස්සු තේරුම් ගත්තා ඒක බරපතලකම. නමුත් අපේ ජනතාවට මේක බරපතලකම තේරුම් ගන්න තව කාලයක් ගියයි. 635ක් වඳ වෙනවා කියන්නේ પરම්පරා ගානක් මේත් එක වඳ වෙලා තියෙනවා. ජාතියක ඉරණම මේ විදිහට තීන්දුව වෙන විදිහම ගැන ඉතාමත් කනගාටු වෙන. ඉතින් අපි විශේෂයෙන්ම කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරු හිරයන් හිටියේ. ඒ කියන්නේ රෝහල අධ්‍යක්ෂකවරයාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාත් අත්අඩංගුවට ගැනීමට තමයි කටයුතු කළේ. ඒ කියන්නේ මේ අපරාධය සම්බන්ධ නිවැරදි කරනු වාර්තා කරපු අය හිරේට දාන්නත්, ඒ වගේම අපරාධකාරයා නිදහස් කරන්නත් තමයි කටයුතු කළේ. මේ නඩුවේ අපි වාර්තා අරගෙන බැලුවොත් පුදුම හිතෙනවා. දැන් අලුතෙන් නඩුව පටන් ගන්න තියෙනවා. කරුණු ආපහු විමර්ශනය කරන්න පටන් ගන්න තියෙනවා. මේක මේ හුදු මව්වරු වඳ කිරීම පිළිබඳ කාරණයක් නෙවෙයි. මූලධර්මවාදයක් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එක පැත්තකින් ත්‍රස්තවාදයක්, තව පැත්තකින් ඉඩම් අත්පත් කර ගැනීම, තව පැත්තකින් ධනය රැස් කිරීම, තව පැත්තකින් වෙළඳ මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම. මේ හැම දෙයක්ම එකිනෙකට බැඳිලා තියෙනවා. ඉතින් ඒකේ යටින් සැඟවුණු දේශපාලන හස්තයක් තියෙනවා. ඒ වගේ තමයි ලෝක ත්‍රස්තවාදී ව්‍යාපාර ක්‍රියාත්. එක එක්කෙනාට පැවරුණු එක එක කාර්යය. සමහර අය පොත් ලියනවා, සමහර අය ආයුධ ගන්නවා, සමහර අය නීති විරෝධී හසුරුවන, සමහර අය හමුදාව සහ පොලිසිය හසුරුවන. ඔය විදිහට තමයි ත්‍රස්තවාදයක් හැසිරෙන්නේ. මේ එකම ත්‍රස්තවාදයක එක පාර්ශ්වයක් තමයි ශාපි ශාබ්දීන් කියන්නේ. ඔහු ඇත්ත වශයෙන්ම සහරාන්ට වඩා ඉතාම බරපතලයි. අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අතුරුදහන් වී සිටින බව කියන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත් සමග ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන අද ප්‍රතික්ෂේප කර තිබෙනවා. රෝහණ විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. එහිදී චිත්‍රාංගනී විජේවීර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායිකාවගේ අතුරුදහන් වී සිටින සැමියා නියෝගය බලරහිත කර මෙම පෙත්සම යලි විභාගයට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් චිත්‍රාංගනී විජේවීර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කළ බවද ඇගේ නීතිඥවරයා සඳහන් කළා. එහිදී දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළා. වසින් තාජුටීන් ඝාතන සිද්ධිය මිනී මැනුමක් බව දන්වමින් ඊට අදාළ සාක්ෂි විනාශ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නොමැතිව එම නඩුවේ සාක්ෂි විභාගය පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා මාර්තු 2 වනදා සාක්ෂි ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළා.
மேதினவல மகத் ஆந்தோலனைக்கட துருதீதிபின ஹண்டப்பட்டவலின் அதிகரணையட்ட சக வினிசுரு வருண்ட பசுகிய காலே சிதுக்கேரணு பலப்பயம் பிலிபந்தவு கருணு அனாவரணே வியத்தி ஹெயின் ராஜா மாத்திய மஹிந்தா நந்தாலுத்கமகே மகதாட்டேரேஹிவு இகுத் ராஜே சமயே கொணுகரண லத நடுவே சாட்சி விபாகே பிலிபந்தவு யலி சலகா பலன லிச ஏ மகதாகே நீதிஜ்ஞவரு அத கொழும்ப மகாதிகரணே வெதின் இல்லீமக் கலா வசர விசிபாக் புராவட்ட இதா துஷ்கர ஜீவித்தியாக கதகரண கலா பவுலக் பிலிபந்தவ அப்பட மாடுவர பிரதேஷ்வேன் வார்த்தாவுனா வசர விசிப்பாக்ம லேலிவலின் வட்கரத்தே குடா நிவசக்க இதா துஷ்கரவ திவிகவன ராஜ்ச சம்மான ஜனாதிபதி சம்மான ரசாக்தினு கலா பவுலக் அப்பட்ட ஹமுவுனா மானுர கொண்டதினிய போயகுட பிரதிஷ்சே பதிச்சி வசிரின பேச்சே விமலரத்ன மகதா வசர ஹத்தலிஸ் பாகக்கட அதிக்க காலையாக் ஆபரன பித்தல தம்ப ரன்ரேதியாஷ்வித்த கர்மாந்தே நியலிசிட்டின கலா கருவேக் ஓ விசின் கருணு லெபோ நிர்மாண வெனுவேன் 2014 வசரேதி ஜனாதிபதி சம்மான ஹிமிவியத்தி அத்தர இன் பசுவ சேம வசருக்கும விசேஷ ஜயக்ரஹணையாண்டு ஹிமிவியத்தி வெனவா கெசே வெதாத் மெம நிர்மாண சிதுக்கிரீம சதஹா ஓகே நிர்மாண கர்மாந்தியன் லெபின ஆதாயமத பிரமாணவத் நோவனபவாய் விமலரத்ன மகதா பவசான்னே லெனட் மே கர்மாந்தி அவருது அதலி ஸ்தாபிதர கடகன யானமா அந்த அபிட ஆதாயம கரிய லெபின் நெத நிசா அரி அமாவதன் தமய அபி ஜீவத் வென்னே கேதுல மே ஆரியகர கியாப்பத் நஹ இந்த லாலி தாவுகே தமய அபி ஜீவத் வென்னே அபிட புலுவன் நம் ரஜயன் தவக் லெபனா எகட அபி சத்ரு வேனோ கர்மாந்தி கரகன கியாட ஆதாயம அதி கேன்னே அபஹதாவයක් තියෙනවා මේ මට ඕන මේ ගේ පොඩ්ඩක් කෑලි එකක් වගේ හරි කමන්නේ රජින් ද උපකාරයතු කරගන්න තියෙනවා නම් බොහොම හොඳයි ශ්‍රී ලංකේය නාමය විදේශ රටවල පවා ප්‍රචලිත කිරීම සඳහා නිහඬ සේවයක් කරනු ලබන මෙවන් කලාකරුවන්ගේ ජීවිත ගෙවියන්නේ මෙවන් ලෑලි කාමරයක නම් එයට පිළියම් ලබා දීම වගකිව යුතු සීල දෙනාගේ වගකීමක් නොවන්නේද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වතු කම්කරුවන්ට වැඩි කළ රුපියල් 1000 සම්බන්ධයෙන් වතු සමාගම් සමග එළපෙන සතියේදී සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා வத்து கம்கருவிக்குகே தைனிக்க மூலிக்க வெட்டுப்பு இலதெம்மிம் சம்பந்தேன் பசுகிய காலி புராவட்டும் ஏத்திவுயே தடிக்கதா பாக் வத்து கம்கருவிக்குகே தைனிக்க மூலிக்க வெட்டுப்பு இலதம்னிலிச வத்து சமாகம் வலட்டு பலக்கரிமேன் பசுகிய ராஜ்ச சமேதி வத்து கம்கருவன் விருதுதா ரசக்கத நிரத்தவுனா கெசே வெதத் தமன் பலப்புறுத்து தைனிக்க மூலிக்க வெட்டுப்பு லபாதீமட்டு பசுகிய ராஜ்ய மென்ம வது சமாகம் கட்டித்து நொகலபவாய் வது கம்கருவன் பவசான்னே வத்மன் ரஜ்ய பலேட்டு பத்துயமத் சமக மெம வது கம்கருவன் கே தைனிக்க மூலிக்க வெட்டுப்பு பிலிபந்தவ நவதாத் கதாபாக் ஏதிவோயே ஜனாதிபதி கோட்டாபே ராஜபக்ஷ மகதாகே பிரதிபத்தி பிரகாஷ்யத்துல வது கம்கருவன் கே வெட்டுப்பு இயலதெமீம பிலிபந்தவ கதாபாக் ஏதிவோ பசுபிமகாய் එයනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එළබෙන මාර්තු මස පළමුවැනි දින සිට වතු කම්කරුවෙකුගේ වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දමන බවයි මෙතර ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් වතු සමාගම් සමග එළබෙන සතියේදී සාකච්ඡාවක් පවත්වන බව ලංකා කම්කරු කොංග්‍රසය ප්‍රකාශ කළා අපි පක්ෂ වතුගොඩ ජනතාව වෙනුවෙන් අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මොකද ජනාධිපති මැතිවරණයේදී ජනාධිපතිතුමා අගමැතිතුමා පුරුන්තුණා தொண்டமானமத்துமாக இல்லி மருதி பத்துகர ஜனதாவோட ருப்பில் டாக் படி தினவாக இல்ல ஜனாதிபத்துமா பொருந்து வச்ச சமார தேவல் தென் கரகணியானவா ஜனாதிபத்துமா ருப்பில் டாக் தினவாக இல்ல இக்க பொருந்து வச்சக்க அதிஷ்ட கரலா தீனவா ஏகன கோமத தெந்த புலுவாங்க இன்ன லபன சதி வேணகுட அபி சாகச்சா கரலா இக்க தினம் தென் பௌகே ஆண்டு வகே நெவே மே ஆண்டு கிரேமே அதாண்டத் புலுவாங்க ஏகளோட சாணையா தீல இக்க தெந்த புலுவாங்க சுது சாண்டுவா தீன வத்து கம்கருவுக்குகே வெட்டுப்பு ருபியல் தஹசக் தக்வா வெடிக்கிரிமட்டு ரஜே பீவர கனிம் சம்பந்தேன் வத்து கம்கருவன் தக்குவே மெவன்ன தஹசக் அவர்து அத்தராக் அபிட மேவாயிலாகே அம்புன்னே மே ஆண்டு எல்லா அபிட வெனவா கேலா மே பொருந்து வேலா தீனவா மே படி அபிட லபனானம் போமிஸ்தா அலுத்தோன்னே அவர் கரு கோடை ராஜமாஸ்த ஜனாதிபதிமா கீ பரிதி அபி மார்த்து மாசனல ஐ ருபியல் 10 அபிட தினவானா லோகு உதவுவாக் ஏவே லோகு சாணயா ராஜ்ய மத்திய மஹிந்தா நந்தாலுத்கம்கே மகதாது மேபிலி பந்துவு மாத்திய அமுகதி மெலசா தஹஸ் பல கலா வககே இது ராஜ்ய கடியட்ட கேபினட் மண்டலேதி வது கம் கருவாங்கே வெட்டுப்ப மார்த் மாச பல வெரிதா இதலா ருபியல் 1000 தக்வா வெடி கரண்ட ஆண்டுவ தீந்து கரா ஏனிசா மேபிலி பந்து அதிகரு ஜனாதபத்துமாட கரு அகமதிதுமாட விசேஷன் ராஜ்யட்ட தப்பே கௌரவனீய ஸ்தூதிய புத கரனவா மே வது கம் கருவாங்கே பிரஷ்ய கிசி கெனகுகே அவதானட்டி உமேச்சிரத்தி பிரஷ்னயக் தேரும் அரகன தின 56க் வகே கெட்டி காலயக் அதுலத ஆண்டுவ பலேட பத்வேலா மே வெடபிலிவேல கிரியாத்மக கிரீம பிலிபந்தவ அபி நவதத் ரஜ்யேட அபே கௌரவனீய ஸ்தூத்ய புத கரம
දැනවතානේ රටපටා පුවත් කිහිපයක් වෙතයි. 2020 නව වසර සඳහා රජයේ පාසල් වලට පළමු වසරට සිසුන් ඇතුළත් කිරීමේ ප්‍රධාන උත්සවය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාතලේ විල්කමුව නුගගොල්ල ධර්ම ප්‍රදීප විද්‍යාලයේදී සිදු කෙරුණා. මීට සමගාමීව දිවයිනේ බොහෝ පාසල් වල පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම මෙලෙස උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. මේ අතර අලව්ව රත්නාලංකාර මහවිද්‍යාලයට පළමු වසර සඳහා ඇතුළත් වීමට පැමිණි එක් සිසුවෙකු පාසලට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එම සිසුවාගේ දෙමාපියන් අද විරෝධතාවයක නිරත වුණා. ඇඹිලිපිටිය පණාමුර බාලක විද්‍යාලය ඉදිරිපිටද මෙවැනිම විරෝධතාවක් ක්‍රියාත්මක වුණා. ඒ අද දින එම විද්‍යාලයට පළමු වසර සඳහා දරුවන් 6 දිනකු බාර නොගැනීම හේතුවෙන් වැල්ලවාය පොලිසියට ලද තොරතුරකට අනුව අද අලියුම සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කොළොන් දෙවතුගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ පුද්ගලයෙකුගේ මලසිරුරක් අද තලවකැලේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලවකැලේ පොලිසිය විසින් සිදු කරනු ලබනවා. භගවත්තලාව නගරයේ ප්‍රධාන මාර්ගයේ අභියස ගමන් කරමින් සිටි වයස අවුරුදු 6ක පාසල් සිසුවෙකු අනතුරට ලක් කර පලාගිය ත්‍රිරතනතරිය දුරු අත්අඩංගුවට ගැනීමට භගවත්තලාව පොලිසිය සපත් වී තිබෙනවා. අනතුරට ලක් වූ සිසුවා භගවත්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කොය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි රෝහල ආරංචි මාර්ග සඳහන් කළේ. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. යලිතම වෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.